ක්‍රීඩාව එක්සත් භවයේ සංකේතයක් යන තේමා කර ගනිමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඩ් මහත්මිය සහ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා 2017 වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල මූලික කර ගනිමින් මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා පොදුරාජ්‍ය මණ්ඩලීය 22 වෙනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපතිතුමා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඩ් මහත්මියගේ ආරාධනයෙන් සහ අනුග්‍රහකත්වයෙන් පැවති විශේෂ උත්සව අවස්ථාවකට අද උදෑසන සහභාගී වුණා ක්‍රීඩාව එක්සත් භවයේ සංකේතය යන තේමා කර ගනිමින් 2018 වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල පසුබිම් කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා පර්ති පෑන් පැසිෆික් හෝටලේ පැවති මෙම අවස්ථාවට රාජ්‍ය නායකයින් ක්‍රීඩා කමිටු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඩ් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා සම්මේලනයේ සභාපති මයික් ෆෙනල් යන මහත්ම මහත්මියහුද මෙහිදී සිය අදහස් පළ කළා. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජින පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඊයේ රාත්‍රී විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්තුවා. පර්ති පෑන් පැසිෆික් හෝටලේ පැවති මෙම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ ශ්‍රී ලංකා රාජපක්ෂ මහත්මියද එක්ව සිටියා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ අවසන් දිනය හෙටයි. මෙහි 23 වෙනි රාජ්‍ය නායක සමුළුව 2013 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අත්දැකීම් රසකින් බහුල මෙවර සමුළුව පැතිකඩ රසකින් ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් එකක් වුණු බවට විශ්වාස කරනවා. මම මොහාන් කරුණරත්න ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට